Quyền đối mặt. වේගයෙන් ගලාගෙන යනවාද කියලා කියනවනම් ඔන්න ඉතින් මේ අවුරුද්දේ මාස 4කත් ඉවර වෙන්න තමයි හදන්නේ. ඒ වගේමයි සිංහල අලුත් අවුරුද්ද හරියටම තව දවස් දෙකකින් උදා වෙන්න තියෙනවා. ඉතින් මමයි හබීබෝලෙන් මේ යන්නේ අපේ ගෙදරට අවශ්‍ය කරන පුංචි පුංචි දේවල් ටික ප්‍රංශයේ තියෙන ලංකාවේ බඩු ගන්න පුළුවන් පැත්තට ගිහිල්ලා අරගෙන එන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. මම ගාව ඉඳලා වා පිට්සා කන්න යන්නේ. මෙතන හොඳයිද? ඕන කරන ඔක්කොම දේවල් ටික අරගෙන ඔන්න ඉතින් අපි දෙන්න මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ අපේ ගෙවල් ළඟම තියෙන පාර. ඉතින් අපි චර්ච් එක පැත්තෙන් යනවා කියලා තීරණය කළා. එතකොට තමයි දැක්කේ පිට්සා ෂොප් එකක් තියෙනවා. ඒක නිසා හිතුවා පිට්සා එකක රස බලන ගමම්ම මෙතනට වෙලා පොඩ්ඩ වෙලාවක් ඉඳලා නිවි සැනසිල්ලේ ටිකක් හවස් වෙලා ගෙදර යනවා කියලා. ඉතින් වැඩියා මෙහෙම මෙහෙම කරනවා. ලංකාවේ ඔයාලත් නෙක්ට බොනවා නෝ. යහළුවනේ. යාලුවනේ සීනි ගොඩයි යමයි. ඔයාලට කියලා දෙන්න යන්නේ මේ පුබල් එකේ තියෙන විශේෂත්වය. මෙතන තියෙන්නේ අර පුංචි බල්ලෝ එක්කන් යන අයට මෙතන ෂොපින් තියෙනවා. අරගෙන මේ එයාලා දාන කක්කි අරගෙන පුබල් එකට දාන්න තමයි තියෙන්නේ. මේ ගෙවුන පැය දෙක තුන නම් ඇත්තටම ගොඩාක් හොඳ කාලයක්. මම හරිම කැමැත්තෙන් තමයි මේ එළිය වටපිටාව දිහා බලාගෙන හිටියේ. හරිම හිතට ලොකු සැනසෙල්ලක් දැනෙනවා වගේ තමයි හිතෙන්නේ. ඉතින් කලවරත් වැඩිගෙන එන නිසා අපි ඉක්මනින්ම දැන් ගෙදර යනවා. මේ තමයි එනාගේ ආසම කෑම. තමයි එනා. මගේ කනාදි කියලා ඇහුව ඒ වෙලාවේ මට ඉතින් උත්තර දෙය දෙන්න. ඔව් කන්නේ ඕම ගන්නේ. දැන් කියනවා කන්නේ. මේ වගේ ඉතින් ටොට්ටක් කනවා. ලංකාවේ විදිහට කන්න ඕන නම් ඒ රසටම කෑම හදන්න ඕන නම් ඉතින් ප්‍රංශයේ තියෙන ලංකාවේ ෂොප්ස් තියෙන ලාෂපල් වලට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඉතින් අද මම ගන්න ගියේ ගොඩක් දේවල් තිබුණේ නැහැ. හැබැයි සමහරක් දේවල් ගන්න පුළුවන් වුණා. උගුරු වෙන මං කන්න ආස නැහැ. මේ මියා හදන විදිහට රසයි. ඒක අපේ අම්මා දැක්කොත් එහෙම බනී. එහෙනම් මම මෙතනින් යනවා. මෙතන ටික ඈන් කරගෙන යනවා. බයි මම වොච් එකක් දාගන්න. හරි ඔකේ ඔකේ. මේ ගෙනාපු දේවල් ටික මම ඒ වෙලාවෙම පිරිසිදු කරලා තියාගන්න ඕන තැන් වලින් තිප්පා. මොකද ඒක මගේ පුරුද්දක්. නැත්තම් අපි කිචන් එකට එන සැරින් සැරේට මේ විදිහට බෑග්ස් හැම තැනම තියෙනවා දැක්කම ඇත්තට මගේ නම් ඔළුව රිදෙන්න පටන් ගන්නවා. අවුරුදු
කියල කියපුවාම අපි හැමෝටම හදන්න ලේසිම කෑමන කොකිස් කියන්නේ. ඉතින් ඔන්න මමත් මුලින්ම මේ කොකිස් බඳින්න තමයි හදන්නේ. ස්වාමි පුරුෂයා කොකිස් බදින්න යන්නේ. බලමු කොහොමද බදින්න කියලා. මට කොකිස් සෝඩ එකක් දෙන්නද? ඔක තෙලටම දාලා තියන නැත්තර මොනිකයි පුතා කියන්න පුළුවන්ද? මගේ කොකිස් වලට වැඩිය ඔයාගේ කොකිස් එක ලස්සනයි. මේ ඔයාගේ මේ වගේ මම කෙට්ටුවේ මොකද මේ ඇත්තටම බලන්නකෝ ඔයාගේ හොඳ පෘෂ්ඨමත් ලොකුයි මං චුට්ටක් මෙහෙමයි ක්‍රිස්මස් එක කාලෙට පවුලෙ හැමෝමත් එක්කම එකතු වෙලා ක්‍රිස්මස් ට්‍රී එක හදනවා වගේම තමයි නේද? මේ අලුත් අවුරුද්දෙදිත් පවුලෙ හැමෝමත් එක්ක එකතු වෙලා පුළුවන් විදිහට වෙලාව හොයාගෙන රස කෑමක් හදනවා වෙන්න පුළුවන්, නැත්නම් එකතු වෙලා කෙවල් ලස් කරනවා වෙන්නත් පුළුවන් නේද? මේ හැම එකකින්ම කියවෙන්නේ අපේ පවුල එකමුතුකම වගේම අපි ගොඩාක් ආදරෙන් ජීවත් වෙන්න ඕනි කියන එකයි කියලා මට හැම වෙලේම හිතෙනවා. ඔයාලත් එක්ක කතා කරන ගමන්ම මම හබීබෝල වැඩිපුරම කන්න කැමති පොල් ටොෆි හදාගත්තා. ඉතින් ඒකට මම ලයිට් පින්ක් කලර් එක වගේම බ්ලූ කලරින් ටිකකුත් ඇඩ් කරගත්තා. හබීබෝල ළඟදි දවසක කිව්වා හැලප කන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ වුණාට ඉතින් ඒකට හරියන කැන්දකොළ ඒ වගේ දේවල් මෙහි ඉතින් හොයාගන්න නැහැනේ. මම අර ලංකාවේ බඩු තියෙන තැනට ගියාම එතන කෙසෙල් කොළ තියෙනවා දැක්කා. ඒක නිසා මං කෙසෙල් කොළ අරගෙන ආවා. ඒ වලින් පුළුවන් විදියට හරි හබීබෝලට හැලප හදලා දෙනවා කියලා. ඔයාලන් මේ විදිහට හදන්න හිතනවනම් ටිකක් ලොකු කෙසෙල් කොළ අරගන්න. මට හම්බුනේ පුංචි කෙසෙල් කොළ නිසා මම මේ විදිහට හදාගත්තා. ඔයා හදනවනම් මේ ඇතුළට දාන පේස්ට් එක ටිකක් පොඩියට දාලා කෙසෙල් කොළේ ලොකුවට තියන්න. මොකද මේක ස්ටීම් වෙනකොට කොළය හැකිලෙන්න පටන් ගන්න නිසා. මේ විදිහට කෙසෙල් කොළේ හැලප හැදුවා කියලා රසේවත් සුවඳවත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාටත් පුළුවන්කමක් තිබුණොත් අනිවාර්යයෙන්ම හදලා මටත් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ වෙනකොට මගේ කේක් එකත් බේක් වෙලා ඉවරයි. 175 උෂ්ණත්වයට විනාඩි 45 50 අතර කාලයක් තමයි මම මේ කේක් එක බේක් කරගත්තේ. මේක කිලෝ 1ක චොක්ලට් කේක් එකක්.
ඉතින් ඔයාලා ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කේක් එකක් හැදුවට පස්සේ අපි කොහෙද තියන්න ඕනි කියන තැන. ඇත්තටම ඔයා හරි විදිහට කේක් එකක් හදලා තියෙනවා නම් ඒකට හොඳ ඉන්ග්‍රීඩියන්ස් දාලා තියෙනවා නම් දවස් 5ක් 6ක් යනකම් අපිට එළියේ මේ කේක් එක තියාගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක්ට ෆ්‍රිජ් එකක දාන්න ඕන නම් මේ කේක් එක, එතකොට මේ කේක් එකේ තියෙන වතුර ගතිය උරාගෙන කේක් එක වියලීමකට ලක් වෙනවා. ඉතින් එතකොට නිකන් ඩ්‍රයි ගතියක් දැනෙන නිසා කන්න පැයකට දෙකකට කලින් එළියට අරගෙන තියලා කූල් එක ගියාට පස්සේ තමයි කෑමට සුදුසු වෙන්නේ. මග බලාගෙන හිටපු ඒ ලස්සනම ලස්සන අවුරුදු දවස මේ විදිහට උදා වුණා. ඉතින් කලින් දවසේ ඉඳලා ලෑස්ති කරපු කෑම ටික පිළිවෙලට ලස්සනට මේසෙ උඩේ තියාගන්න එක තමයි මම මේ කරන්නේ. ඉතින් අපි මේ සිංහල අලුත් අවුරුද්ද ලස්සනට සැමරුවට කිසිම වෙලාවක්වත් නැගතක්වත් එන්නේ ඒ විදිහට අපි සැමරුවේ නැහැ. සාමාන්‍ය විදිහට ඒ දවස සෙලිබ්‍රේට් කරන එක තමයි කළේ. මගේ ජීවිතේ නම් ඇත්තටම මේ නැකත් වෙලාවල් කියන දේවල් නැහැ. ඇත්තටම මං ඒවා පිළිගන්නේ නැහැ. අපිට මේ ලෝකයට එන්න වෙලාවක් නැත්නම්, මේ ලෝකෙන් යන්න වෙලාවක් අපි හරියටම දන්නේ නැත්නම්, ඉතින් අනිත් දේවල් වලට නැකත් මොකටද කියන දේ තමයි මම පෞද්ගලිකව හිතන්නේ. ඉතින් ඒ වලට කැමති අයත් ඇති. හැබැයි අපේ ජීවිතයේ වෙලාවට වෙන්නුණු දේවල් නැහැ. අද උදේම මේ ලස්සන මල් ටික මට හබීබෝල ගෙනල්ලා දුන්නා. ඇත්තටම ලොකු තෑගිවලටත් වැඩිය මම ගොඩාක් සතුට වුණා මේ ලස්සන මල් ටික උදේ පාන්දරම මට එයා ගෙනල්ලා දුන්නයි කියලා දැනුණාම. මේ දැනට ලෝකේ පළවෙනි වතාවට අපි තමයි හදන්නලා තෝරන්නේ. ඔව්නේ. චොක්ලට් ඉදිරියේ. මේ තරමටවත් කිරි උදුරන්න ඕනේ ගෙදරකට. දෙන්න ඔබ. මෑන්ගේ අතින් හදපු කේරේ බත් තියෙන. කාලා බලන්න ආසීති. ගණු දෙනු කරනවා. අම්මා. ගණු දෙනු එකේ මගේ කොටස ගණු ඉදරේ.
දෙනු නෑ. ඔයා කැමතිද එකකද? නෑ. බයි. බයි. යහපතක්ම වේවා සුභ අලුත් අවුරුද්දක් වේවා ඇවිදින් සූර්ය මංගල්‍යේ සතුට පිරේ මේ සුභ මංගල්‍යේ වේද නැතේ කවුරුන් අතරේ සතුට පිරේ සුභ අලුත් වේවා විදින්නටනේ නංගි කියනක උන්නේ කැබෙන කිරිබත් එක ජීවිතේට දෙකලේ මොනි කතරා වෙන්න නම් එපා මට කැපෙන කාලෙට මේ මෙතන මේ ෂාප් එක Okay.
දැලෝනේ අපේ කැටේ ලීසි කරගෙන හිංමල් කොටයි කියන්නේ මේ මොන බය හිංමල්ට යන්නේ ඔයා හිතනවා දිනි කියලාද මම හිතන්නේ මම කලින් දැක්කා නේද ඔයා ලුඩෝ කිං කුයින් එක මේ සෙල්ලම් කරන්නේ ඕකේ ඔයාට දැන් chance එකක් දෙනවා කැමති නම් මට අරක දීලා පරාජය ගන්න පුළුවන් මට මේ වෙලාවෙදි මතක් වෙන්නේ අපේ පවුලේ හැමෝමත් එක්කම එකතු වෙලා ලූඩෝ සෙල්ලම් කරපු හැටි. සමහරක් දවස්වලට සල්ලි දාලා එහෙම නැත්නම් රස කෑමක් බැටල්ලලා ඔන්න ඔය විදිහට අපි ඉතින් කෑ ගගා hina වෙවි මේ විදිහට ලූඩෝ සෙල්ලම් කරනවා. ඕන වටත් වැඩිය හිතේ සතුට පුරවගෙන සිංහල අලුත් අවුරුදු දවස මෙන්න මේ විදිහට ගෙවිලා ඉවර වුණා. ඉතින් මගේ හිතට නම් දැනෙන්නේ පුදුමාකාර විදිහ සැහැල්ලුවක්. Happy birthday. Mama. Mama. Happy birthday. Mama.